අපේ ශරීරවල අපේ දක්ෂණ ගබඩා කරන තියෙන අනුවිශේෂය. මේ ප්‍රවේණි ද්‍රව්‍ය කරකා තමයි දෙමෝපිය ජීවීන්ගේ ලක්ෂණ එයාලගේ පිටු ජීවී පරම්පරාවට අරන් යන්නේ. එතකොට සාම්‍යෂ්ටික හෝ ශූන්‍යෂ්ටික ඕනෑම ජීවීන්ගේ ප්‍රවේණි ද්‍රව්‍ය කියනවා ඒ මාතෘ ශරීරවල ඉඳලා පිටු ශරීරවල ලක්ෂණ අරගෙන යන්නේ. මේ ප්‍රවේණි ද්‍රව්‍ය බොහෝ ජීවීන්ගේ ඇතුළත තියෙන්නේ DNA. හැබැයි ඉන්ෆ්ලුවෙන්සා වගේ සමහර වෛරස් තියෙනවා, ඒවට අපි RNA වෛරස් කියලා කියනවා. මොකද ඒවට ප්‍රවේණි ද්‍රව්‍ය ඇතුළත තියෙන්නේ RNA නිසා. හැබැයි බොහෝ ජීවීන්ගේ ප්‍රවේණි ද්‍රව්‍ය DNA කියන්නේ DNA සතු විශේෂ ලක්ෂණ ගණනාවක් කියන නිසා. ඔයාලට දකින්න පුළුවන් ඒ ලක්ෂණ මෙහෙමයි කියලා කියනවා. DNA ඒ කියන්නේ එක් මාතෘ DNA අණුවක් පුළුවා ඒ DNA අණු සම්ප සම්පිටපත් දෙකක් හදාගන්න. සම්ප්‍රතිවර්ති වීමේ හැකියාව කියලා මේක කියනවා. ඒ ඇදෙන දුරින්තු DNA අණු දෙක මාතෘ DNA වලට ඉතාම සමාන සම්ප සම්. අපි ඒ නිසා තමයි කියන්නේ නිවැරදි ප්‍රතිවර්ති වීමේ හැකියාවක් තියෙනවා කියලා. ඊළඟට DNA පුළුවා එක පරම්පරාවක ඉඳලා තවත් පරම්පරාවකට සම්ප්‍රේෂණය වෙනවා. ඒ කියන්නේ එක පරම්පරාවක ලක්ෂණ එහෙම නැත්නම් මාතෘ ජීවීන්ගේ ලක්ෂණ එයාලගේ දුටිතු ජීවීන් අරන් යන DNA වලට හැකියාව තියෙනවා. ඊළඟට ප්‍රවේණිකරුත් ගබඩා කිරීමේ හැකියාව. ශරීරයක් ඇතුලේ ඒ ජීවියාට අදාළ සියලු ප්‍රවේණිකරුත් DNA අණුත් ගබඩා DNA කියලා කියන්නේ ඇඹරේ ඉන්නවක් වාගේ DNA කියලා තමයි කියන්නේ.
ඒක සංකලාකාර යුගයක් ගන්නවා. ඒ හිම අන්නේ ඒ වගේ යුගයක් තමයි DNA වල තියෙන්නේ. ඒක ඒකේ අත්හැර විදිහට අල්ලගෙන යනකොට තියෙන්නේ මාළුවේ මාළුවේ සකස් වෙච්ච සීනි කාණ්ඩ සීනි කියලා කියන්නේ ඒක ප්‍රයෝග සීනි කාණ්ඩ තමයි කොස්සේ අන්ති. ඒක තමයි DNA යට හොඳ නාරකය හතර දෙන්නේ. ඒ කියන්නේ එයාලට වෙන්නේ ප්‍රාප්ති අඩංගු
වේග අඩු වෙනි. තාපියෂ්ටිකයේ අනිවාර්ය දෙයකට අමතරව චක්‍රීය වර්ණ දෙයක් නැත්නම් තාපීය කීපයක් මේ තාපයේ ඇතුළත විසඳලා තියෙන්න පුළුවන්. ඒ වගේ ජාන පරිප වශයෙන් නඩත් වෙනවා. තුන්‍යෂ්ටිකයේ න්‍යෂ්ටි ඇති වර්ණ දෙයක එකකට වඩා පැතිර අන්තර්ගත වෙන වර්ණ දෙයක කීපයක් අඩු වෙනවා. එතකොට අපි වර්ණ දෙයක of food domains, where segments of DNA are fully
ඒ දගර වීම සහ අතිවැලක දගර වීම කොහොමද වෙන්නේ කියන්නේ. බලන්න මෙතන පෙන්නලා තියෙනවා ශක්තියේ DNA අටුවේ විස්කම්බේ පරික්‍රමයේ 350ක් වෙනවා. ඒක කුඩු කණ්ඩකට ගත්තාම මයික්‍රෝමීටර 30 දක්වා විස්කම්බේ අඩුවෙලා තියෙනවා. ඊළඟට අතිවැල පරික්‍රමයක දගර අවස්ථාවේදී මයික්‍රෝමීටර 2ක් පමණ වෙන ඉතා කුඩා විස්කම්බේ වේග පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ
It is important to realize that chromosomes are not always present. They form